එදාහිට මු ජනාධිපතිවරයා බොහොම පැහැදිලිවම දැන් දවස් කීපයකට කලින් කිව්වා ඔව් මටත් බලපෑම් මාවා අපේ බලපෑම් මාවට මම මේක විකුණුවේ නැහැ කියන එක ඒක අපි දන්නවා එදා ජනාධිපතිවරයා ඒ විකිණීමට විරුද්ධ වුණා විකුණා නිඩ දුන්නේ නැහැ එදා අවබෝධතා කිසුමක් අත්සන් කරන්න නැති අපේ අවබෝධතා කිසුමක් අත්සන් කළාට ඒක විකුණන්න දෙන්න බැරි වුණා විකුණ ගන්න බැරි වුණා විකුණන්න දුන්නේ නැහැ ඔය කියන විදිහට ආයෝජකයෝ වායෝජකයන්ට අයලා වැඩ කරන්න දුන්නේ නැහැ ඒ නිසා දැන් ජනාධිපතිවරයා කිව්වාම මේ අපිට අර ඉස්සර අවබෝධතා කිසුමක් තිබුණා ඒ කාලේ අවබෝධතා කිසුමක් අත්සන් කළා තිබුණා හින්දා අපිට දැන් නිකන් මේ අවබෝධතා කිසුමෙන් ඉවත් වෙන්න බැ අපිට ඒක අනුව කටයුතු කරන්න වෙනවා ඒක හතර බීරි කතාවක් නේ ඒක මා හතර බීරි කතාවක් නේ ඒ කියන්නේ දැන් මේ ආණ්ඩුව ආවේ බලයට ආවේ පහුගිය ආණ්ඩුවේ අවබෝධතා කිසුම් ක්‍රියාත්මක කරන්නද අපි මේ ආණ්ඩුවෙන් අහන්නේ මේ ආණ්ඩුව ආවේ පහුගිය ආණ්ඩුවේ අවබෝධතා කිසුම් ක්‍රියාත්මක කරන්නද එහෙම කිව්වද මේ ආණ්ඩුව අපිට මතකයි ඕවා පෙන්න පෙන්න කිව්වේ මේ අවබෝධතා කිසුම් අත්සන් කරලා තියෙනවා නම් අපි මේවා ඉරලා දානවයි කිව්වා විමල් වීරවංශ ගොයියා හැම ගුප්තය ගම්මන් පිළ ගොයියා හැම දැන් හොයා ගන්නත් නැහැ ජනාධිපතිවරයා මේවා කියද්දි විමල් වීරවංශලා හොයා ගන්නක් බෑ ඒගොල්ල හොයා ගන්න අංජනම් බලන්න වෙන හොයා ගන්නත් නැහැ ඒගොල්ලෝ ආවේ නැහැ ඕවා කියලා. ඒගොල්ලෝ කිව්වේ මේ අවබෝධතා කිවිසුම් කියන්නේ රට විකුණන්න යන කිවිසුම්. අපි මේකට විරුද්ධයි. අපි මේවා වෙනස් කරනවා. අපි වෙනස් කරලා පෙන්වන්නම් අපිට බලය දෙන්නම් කියලා. කොහොම කිව්වනම් මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැහැ නේද? අපි මේ පහුගිය යහපාලන ආණ්ඩුව මේ ආණ්ඩුවේ අවබෝධතා කිවිසුම් ඒ විදිහටම ක්‍රියාත්මක කරනවායි කිව්වනම් කවුද ඡන්දෙ දෙන්නේ? ඒ නිසා ඔය අවබෝධතා කිවිසුම් ක්‍රියාත්මක කරන ආණ්ඩුව බැඳලා ඉන්නවායි කියලා අපි පිළිගන්නේ නැහැ. එහෙමනම් අපි දන්නවනේ යහපාලන ආණ්ඩුව ආපු වෙලේ අර සින්නක්කරව දීලා තිබුණු කොටස චීන වරායට සින්නක්කරව චීනෙත් එක්ක අස්සම් කළා දීලා තිබුණු කොටස යහපාල නාණ්ඩුව ගත්තා ඒ සින්නක්කර කොටස ගත්තා ගන්න පුළුවන් වුණා නම් ජනාධිපතිවරයාට පුළුවන් ද ඒගොල්ලොන්ගේ කාලේ තියා ඒගොල්ලොන් කාලෙන් අස්සම් කරපො සින්නක්කරව දීපු යුද හමුදා මූලස්ථානය ගන්න පුළුවන් ද tamun අස්සම් කරපු එක ගන්න පුළුවන් ද tamun නැහැලගේ ආණ්ඩුව අස්සම් කරපු සින්නක්කර වස්සම් කළ දීපු යුද හමුදා මූලස්ථානය ගන්න පුළුවන්ද තමුන් නැහැලට කරන්න බෑ කලේ නැහැ ඒකට තියෙන්න ඕනේ දේශපාලන අභිලාෂයක් එම් අභිලාෂයක් නැහැ මේගොල්ලන්ට අපි ඒක කිව්ව පහු ගිය කාලේ ඒ නිසා දැන් මේ නිකන් වඳුරු කුණු හර්ප කියන්න එපා ඒ ආණ්ඩු වස්සම් කරපු හිඳ ඒ ආණ්ඩුවේ අවබෝධතා කිවිසුම හිඳ අපිටත් මේක ක්‍රියාත්මක කරන්න වෙනවා අය වගේ නිකන් හතර බීරි කතා වඳුරු කුණු හර්ප අපිට කියන්න එපා දැන් ආවේ එක වෙනස් කරනවා කියලා මම පැහැදිලිවම කිව්වේ අපි දීලා තියෙන ඒවත් ගන්නවයි කිව්වා දැන් දීලා තියෙන ඒවා නෙමෙයි නොදීපු ඒවත් දෙනවා දැන් නොදීපු ඒවත් දෙන්න පටන් අරගෙන තියෙන ඔන්න කො කරලා තියෙන වැඩේ මේ වගේම අපි දැක්ක කියනවා ජනාධිපතිවරයා කියනවා මම තමයි මේවට මම මේවට වග කියනවා පහුගිය ආණ්ඩුව වගේ නිකන් ඒක අගමැතිවරයාට ඇමතිවරුන්ට නිකන් බෝලේ පාස් ගාලා නිකන් ඉන්නේ මමයි මේකේ වග කියන්නේ කියලා මම බොහොම පැහැදිලිවම කියන මමයි මේක ගැන තීන්දුව ගන්න කියලා උදේ එක ඔබතුමා කියන්න ඕනේ තමයි දැන් 20 වෙනි සංශෝධනයෙන් පස්සේ මැති ඇමතිවරු අගමැති ඇමතිවරු කියලා කියන්නේ නිකන් රබර් සීර් විතරයි ඒගොල්ලෝ නිකන් අර ඒගොල්ලෝ නිකන් අර නිකන් නියර හිටපු පඹයෝ වගේ වෙලේ හිටපු පඹයෝ වගේ හෙට මේ අතපය වනන්න විතරයි ඒගොල්ලන්ට තියෙන්නේ තීන්දු තීරණ ගන්න දැන් සර්වාධිපති සර්වාධිපතිවාදී කෝටපත් වෙලා ඉන්නේ ජනාධිපතිවරයා 20 න් පස්සේ ආයි ආයි වෙන කාටවත් කියන්න බෑ බලය පැවරු අරයට බලය මෙයාට බලය තියෙනවා කියලා 19 කියන්න පුළුවන් 19 වෙනි සංශෝධනය යටතේ චෙක් ඇන් බැලන්ස් තිබ්බා චෙක් ඇන් බැලන්ස් තිබ්බා 19 යටතේ එතකොට එක එක්කෙනාට බලය පවරලා තිබුණා යම් කිසි පෞර්ෂයක් බලයක් තිබුණායි මැති ඇමතිවරුන්ට අගමැතිවරුන්ට යම් ස්වාධීන තීන්දුව තීරණ ගන්න 20 න් පස්සේ එහෙම නැහැ දැන් ජනාධිපතිවරයා තමයි වග කියන්න ඕනේ ඔය විකුණන වැඩේට වග කියන්න ඕනේ ජනාධිපතිවරයා තමයි 20 න් පස්සේ වෙන හැට ඕක වග කියන්න බෑ යහපැත්තේ ඉන්න නිකන් රෝහිත අබේ ගුණවර්ධන පෙන්වුවට වැඩක් නෑ එයා ඉන්නේ රබර් සීල් එක අත උස්සන්න විතරයි ඒගොල්ලෝ ඉන්නේ අගමැතිවරයනත් ඒකයි කොලේ ඒ 19 දි තමයි එහෙම චෙක් ඇන් බැලන්ස් තිබ්බේ ඉතින් ජනාධිපතිවරයා තමයි වග කියන්න ඕනේ ඒ වගේම අපි දැක්කා දැන් මේ ජනාධිපතිවරයා කියනවා නොබැඳි පිළිවෙත ගැන ඒක හරි වැදගත් සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ නොබැඳි පිළිවෙත SWRD බණ්ඩාරනායක මැතිතුමා ප්‍රමුඛ ඒ ආණ්ඩු අනුගමනය කරපු නොබැඳි පිළිවෙත ගැන මැදුම් පිළිවෙත ගැන හැබැයි නොබැඳි පිළිවෙත ගැන එතුමා හිතන විදිහේ නොබැඳි පිළිවෙතක් නන් නෙමෙයි අපි දන්නේ දැන් නොබැඳි පිළිවෙත කියන්නේ අපි චීනයට ගැටි කියන එක පෙන්වුවාම
දැතුමා කියන විදිහට නිකන් රාජපක්ෂල බලයට ආම චීනයට ගැතියි කියලා විවේචනයක් තියෙනවා විරෝධයක් තිබෙනවා හැම විටම විශ්වාස කරනවා ඒ නිසා අපිට මේක නිකන් බැලන්ස් කරන්න වගේ අපි ඉන්දියාව එක්කත් මේ වගේ දේවල් කරවන්න ඕනේ මේ වගේ ගිවිසුම් වලට යන්න ඕනේ ඉතින් ඒක හරි කුණුහරුපයන්නේ නොබැඳි පිළිවෙත කියන්නේ ඒක නෙමෙයි ඒ කියන්නේ අපි කාට හරි බරයි කියලා පෙන්නුවාම කාට හරි බරයි කියලා සැකයක් තිබුණාම අපි මොකක් හරි රටක් එක වැඩියෙන් අපි ගනුදුනු කරනවා ඒ රටට ගැතියි කියලා නිකන් පෙනෙනවා වගේ ආ දැක්කහම ඒගොල්ලෝ නිකන් ගැතියි කියලා හිතුනහම අපි තව කාට හරි තව ටිකක් දෙනවා يعني එක කොටසකට එකක් දීලා ඒක ඒක වහගන්න තව කාට හරි තව කොටසක් විකුණනවා ඒක මහා වඳුරු කුණුහරුපයක්නේ තරඟෙට මේ තරඟේ අරයට පේන්න කොටසක් විකුණනවා මෙයාට පේන්න කොටසක් විකුණනවා ඒක බැලන්ස් කරන කොටසක් විකුණනවා මේක බැලන්ස් කරන කොටසක් විකුණනවා ඒක නොබැඳි පිළිවෙත නෙමෙයි මේ ඔය තියෙන නොබැඳි පිළිවෙතත් බණ්ඩාරනායකවරු අනුගමනය කරපු නොබැඳි පිළිවෙත ඕක නෙමෙයි අපි දන්නවා බණ්ඩාරනායකවරුන්ට තිබුණා බොහොම පැහැදිලි දැක්මක් ඒ පිළිබඳව එදා තිබුණු කඳවුරු දෙකට ගැති නොවි ඒ රුසියානු සෝවියට් රුසියානු සහ ඇමරිකානු කඳවුරු දෙකට ගැති නොවි බොහොම පැහැදිලිවම අයත් එක්ක සාකච්ඡා කරලා රට වෙනුවෙන් අය සමාගම් වලට පවා මතක තියාගන්න බණ්ඩාරනායක යුගයේ සිරිමාව බණ්ඩාරනායක යුගයේ ඔගලන්ට මතක නම් 1960 වගේ කාලේ තෙල් සමාගම් ජනසතු කිරීමේ කතාව පොඩ්ඩක් බලන්න අපි ආණ්ඩුවට කියන්නේ පොඩ්ඩක් ඔළුව අතගාලේ කතාව පොඩ්ඩක් කියවලා බලන්න තාම කතාව පොණ YouTube වල තියෙනවා සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ කතාව එතුමිය කොහොමද කියන්නේ අන්න නොබැඳි පිළිවෙත අන්න ස්වාධීනත්වය සමාගම් එක කටයුතු කරපු විදිය එතකොට තෙල් ඒකාධිකාරය ලංකාවේ හැසිරුවේ ෂෙල් සමාගම එතුමිය කොහොමද බොහොම පැහැදිලිවම එතුමිය කතා කරලා කියනවා මම ෂෙල් සමාගමට කිව්වා අපිට ඉරානයෙන් සහ ඉරාකයෙන් අපේ නොබැඳි පිළිවෙත නිසා අපිට තෙල් අඩුවට දෙනවා ඒ නිසා අපිට තෙල් ගෙන්නන්න අවසර දෙන්න ෂෙල් එක කිව්වා බෑ අපිට ඒක දෙන්න බෑ ඒ පාර කිව්වා නෑ එහෙනම් අපි ගෙන්නන්න අපිට මේ තෙල් ගෙනියන්න අවසර දෙන්න ඒවා පිරිපහදු කරන්න අවසර දෙන්න ෂෙල් එක බෑ කිව්වා ඒක දෙන්නත් බෑ කිව්වා මම මොකක්ද කරේ මම මේක ජනසතු කරා මං ජනසතු කරලා ෂෙල් සමාගමට කිව්වා පලයන් කියලා අපේ රටෙන් අන්න නොබැඳි පිළිවෙත breaking.lk